අයිබෝන් ජාතික විද්‍යා සතිය වෙනුවෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනය සංවිධානය කරන දේශන මාලාවේ අද දවසේ ඔබට කතා කරන්නේ ආචාර්ය ගයාන් බෝවත්ත. ආචාර්ය ගයාන් බෝවත්ත විසින් කතා කරන්න යන්නේ අපේ ඇසට නොපෙනෙන නමුත් අප අවට තියෙන බරපතල පාරිසරික ගැටලුවක් ගැන. ඒ තමයි වායු දූෂණය. වායු දූෂණය කියන්නේ ලොකු කුඩා කාට ලෝකෙක හිටියා අප හැමටම තියෙන පොදු ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට වායු දූෂණය ඇසට නොපෙනෙන නිසා අපිට ඒන් බේරී සිටීමත් තරමක ගැටලුවක්. ඔබට හිතන්න පුළුවන්ද මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා? ඔබට හිතනවාද මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මුඛ ආවරණ පෙරඳගෙන ඉන්නේයි කියලා? යමෙකුට හිතන්න පුළුවන් මේ මුඛ ආවරණ පෙරඳගෙන ඉන්නේ මේ දවස්වල තියෙන COVID-19 වෛරස් තත්ත්වය නිසා කියලා. නමුත් මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ 2017 ඉන්දියාවේ නවදිල්ලි නගරේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරඟයක් අතරතුරදී මේ ක්‍රීඩකයන් මුඛ ආවරණ පෙරඳගෙන සිටීමට ප්‍රධානතම හේතුව තමයි වායු දූෂණය. පුවත් වාර්තාවල පළමු ආකාරයට මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ හිස රදය වැනි රෝගී තත්ත්ව ඇතිවීම නිසා තරඟය මතකට නවතා දැමීමටත් සිදු වෙලා තිබෙනවා. මෙම දිනේදී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති මිනිසාගේ සෞඛ්‍යයට හිතකර මට්ටමට වඩා 15 ගුණයකට අධික වායු දූෂණාගයක් වාර්තා වෙලා තිබෙනවා. වායු දූෂණය සෑම විටම මිනිසා විසින් සිදු කරන්නක් නොවේ. එය ස්වභාවික හේතු නිසාද ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ එතරම් දක්නට නොලැබුණා උදාහරණයක් විදිහට ගිනි කඳු පුපුරා යාම, ලැව් ගිනි සහ වැලි කුණාටු වලින් විශාල ලෙස වායු ගෝලයේ දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේම අප එතරම් දුරට නොසිතුවත් මල්වල පරාග වලිනුත් වායු දූෂණය සිදු වෙනවා. සමහර ශාක වර්ගවල මල් එකවර විශාල ප්‍රමාණයන්ගෙන් පරාග නිකුත් කරනවා. මේ පරාග සුළඟත් එක්ක විශාල ප්‍රදේශයකට පැතිරී යාමට පුළුවන්. මීට අමතරව ස්වභාවික වායු දූෂණය වෙන්න පුළුවන් තවත් බොහෝමයක්ම ක්‍රම තිබෙනවා. ස්වභාවික ක්‍රමවලට වායු දූෂණය වෙනවට වඩා බොහෝ වාර ගණනක් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායු දූෂණය සිදු වෙනවා. අද වන විට මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන වායු දූෂණය ස්වභාවික ක්‍රමවලින් සිදුවන වායු දූෂණයට වඩා බොහෝ ඉහළයි. උදාහරණ ලෙස අපට කර්මාන්තශාලා, රථවාහන, කෘෂිකාර්මික ක්‍රියාවලින් කසට එක් රැස් කරන ස්ථාන ගත හැකියි. අප එතරම් අවධානයට ලක් නොකරත් අපගේ නිවාස තුළ බොහෝ ලෙස වායු දූෂණය සිදුවෙනවා. උදාහරණයක් ලෙස මුදුන්වල දර භාවිතය නිසා අධික ලෙස ගෘහස්ත වායු දූෂණය සිදුවෙනවා. මේ ආකාරයට මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා වායු ගෝලය දූෂණයට ලක් වෙනවා. ඇත්තටම වායු දූෂණය කියලා කියන්නේ කුමක්ද? යම්කිසි සංඝටකයක් හෝ සංඝටක කිහිපයක් සාමාන්‍ය වායු ගෝලයේ පවතින සංයුතයේ ඉක්මවා පැවතීම, එමගින් ජීවීන්ට හෝ පරිසරයට යම් හානියක් සිදුවේ නම් එය අප වායු දූෂණය ලෙස හඳුන්වනවා. මම කලින් සඳහන් කළ ආකාරයට වායු දූෂණයට මූලිකම හේතුවක් වෙන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම්. වායු දූෂණය එක ප්‍රදේශයකට හෝ රටකට සීමා වුණු දෙයක් නෙවෙයි. වායු දූෂක දේශ සීමා හරහා විවිධ ප්‍රදේශවලට පැතිරී යන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2019 අවුරුද්දේ නොවැම්බර් මාසයේ සහ 2020 ඔක්තෝබර් මාසයේ අවසාන සතිවල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ඔබට දැකගන්න පුළුවන් වෙන්න ඇති දුමාරයක් පැතිරලා තිබුණා. මෙය වායු දූෂණයේ ප්‍රතිඵලයක්. මේට හේතුව තමයි ඉන්දියාවේ පැවතුණු අධික වායු දූෂණය සුළඟත් සමග ශ්‍රී ලංකාවට පැමිණීම. මිනිස් ඉතිහාසයේ ගත් විට වායු දූෂණය අද ඊයේ සිදු වූවක් නොවේ. මිනිසා විසින් ගින්දර සොයා ගැනීමත් සමගම මිනිසා විසින් වායු දූෂණයත් පටන් ගත්තා. වායු දූෂණය ලෝකයේ පැරණිතම පාරිසරික ගැටලුව ලෙස හඳුන්වා දිය හැකියි. මිනිසාගේ කාර්මීකරණය වීමත් සමග වායු දූෂණය ඉතාමත් වේගයෙන් ඉහළ අගයකට පත්වීමක් සිදු වුණා. අද වන විට ලෝකයේ බොහෝ නගර අධික ලෙස වායු දූෂණයට ලක් වී තිබෙනවා. විශාල ලෙස දියුණු වන රටවල නගර බොහෝ සෙයින්ම වායු දූෂණය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඉංග්‍රීසියෙන් අප ග්ලෝබල් වෝමින් නමින් හඳුන්වනවා. ඕසෝන් වියන සිදුරු වීම, නගර දුමාරයන්ගෙන් පිරී යාම එහෙම නැත්නම් ස්මොග් කියලා හඳුන්වනවා, සහ අම්ල වැසි ප්‍රධාන වායු දූෂක ප්‍රභවයන්. ඔබට මේ ඡායාරූපයේ දක්වන්නේ අම්ල වැසි නිසා ඛාදනයට ලක් වූ ප්‍රතිමාවක ඡායාරූපයක්. වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකරයි. ලොව පුරා බොහෝ රටවල අවුරුදු ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණවලට අනුව පෙන්වා දී තිබෙනවා වායු දූෂණය බොහෝ රෝගවලට හේතු වන බව. උදාහරණ ලෙස හෘද රෝග, පෙනහළු ආශ්‍රිත රෝග, පිළිකා සහ අඩු බර දරුවෝ පත්වරට වායු දූෂණය ප්‍රධාන හේතුවක් ලෙස පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. මිනිසාට පමණක් නෙවෙයි වායු දූෂණය සත්වයන්ගේ මෙන්ම ශාකවල පැවැත්මටද බලපානවා. මේ ඡායාරූපයේ දැක්වෙන මෙම සුරතල් සත්වයාට මුඛාවරණය පැළඳීමට ප්‍රධානම හේතුව තමයි බැංකොක් නගරයේ පැවති අධික වායු දූෂණය. වායු දූෂණය ශාකවල පැවැත්මට හා වර්ධනයටද විශාල ලෙස බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම අම්ලවැසි සහ පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ඕසෝන් වායුවේ පැවතීම අපට දැක්විය හැකියි. වායු දූෂක ප්‍රභවයන් ප්‍රධාන ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. ඒ වායුන් සහ කුඩා අංශු ලෙස. වායු දූෂණයට හේතු වන ප්‍රධානතම වායුන් වන්නේ नाइट्रोजन डाइऑक्साइड, कार्बन डाइऑक्साइड, कार्बन मोनोक्साइड, सल्फर डाइऑक्साइड යන වායුන්. මෙම වායුන් වායුගෝලයට එක්වන්නේ දහනයේ ප්‍රතිඵලයක් ලෙස. ප්‍රධාන ලෙසම ඛනිජ ඉන්ධන දහනය නිසා. ඕසෝන් වායුව බොහෝ දෙනෙක් අපට හිතකර වායුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. නමුත් ඕසෝන් වායුව පෘථිවි පෘෂ්ඨයට ඉතා ආසන්නයේ පවතින විට එය පරිසරයට ඉතාමත් අහිතකර ලෙස බලපානවා. වායු දූෂණයේ එක් ප්‍රභවයක් ලෙස අපට කුඩා අංශු හඳුන්වා දිය හැකියි. මෙම කුඩා අංශු වායුගෝලයට නිකුත් වන ප්‍රධානතම ක්‍රමය වන්නේ දහනය මගින්. විශේෂයෙන්ම ඩීසල් ඉන්ධන සහ ගල් අඟුරු දහනයේදී විශාල ලෙස මෙම අංශුන් වායුගෝලයට මුදා හැරෙනවා. මෙම අංශුල ප්‍රමාණය අනුව ඒවා වර්ගය කිරීමට හැකියාව තිබෙනවා. මෙම රූපයේ දැක්වෙන්නේ කුඩා අංශුවල ප්‍රමාණය මිනිසාගේ කෙස් ගසකට සැසඳීමේදී ඒවාවල ප්‍රමාණයන්. කුඩාම ප්‍රමාණයේ අංශු හුස්ම ගැනීමේදී මිනිසාගේ පෙනහළු තුරට ගමන් කරන අතර සමහර කුඩා අංශු රුධිර සංසරණ පද්ධතියටද එකතු වෙනවා. මේ මගින් බොහෝ ලෙස ලෙඩ රෝග ඇතිවිය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ අවුරුද්දකට මිලියන 7ක ප්‍රමාණයක මිනිසුන් වායු දූෂණය නිසා මිය යනවා. එයින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ දියුණු වෙමින් පවතින රටවල් වලයි. මෙම මරණ වලින් 21% පමණ නියුමෝනියාව නිසාද, තවත් 20% පමණ මරණවලට හේතුව ආඝාතය වැනි රෝගී තත්ත්වයන්. වායු දූෂණය නිසා වැඩිම පිරිසක් මරණයට පත්වන්නේ හෘදය ආශ්‍රිත රෝග නිසා. 19% පමණ පෙනහළු ආශ්‍රිත රෝගීන් නිසාද, 7% පමණ පිළිකා නිසාද මිනිසුන් මරණයට පත්වෙනවා. වායු දූෂක ප්‍රභවයන් හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීම මගින් අපට වායු දූෂණය අවම කරගත හැකියි. උදාහරණයක් ලෙස ලෝකේ වායු දූෂණයට ප්‍රධානතම හේතුව වන්නේ ඛනිජ ඉන්ධන දහනයයි. මෙයට විකල්ප පරිසර හිතකාමී ඉන්ධන ප්‍රභවයන් භාවිතයෙන් මෙම වායු දූෂණය අවම කරගත හැකියි. ඒ වගේම පුද්ගලයන් වශයෙන් අපට අපගේ ක්‍රියාකාරකම් වල වෙනසකට ලක් කිරීමෙන්ද වායු දූෂණය අවම කිරීමට දායක විය හැකියි. උදාහරණ ලෙස තම නිවෙස් වල කසල දහනය නතර කිරීම, පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කිරීම හා පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම පරිහරණය කිරීම ගත හැකියි. වායු දූෂණය අවම කිරීමට රටවල පාලන අධිකාරියට මෙන්ම අප සියලු දෙනාටම තනි පුද්ගලයන් ලෙස වගකීමක් සහ යුතුයකමක් පැවරී තිබෙනවා.